ලෙස්ලි දේවේන්ද්‍ර මහතාගේ වෘත්තීය දිවියට වසර 60ක් සපිරීම වෙනුවෙන් ලෙස්ලි දේවේන්ද්‍ර සිංහාවලෝකනයේ මෙයින් කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ පව කියා සිටියා. ලෙස්ලි දේවේන්ද්‍ර මහතා වෘත්තීය සමිති ව්‍යාපාරයට එක් වූයේ 1964 වසරේදී. ඒ අනුව ඒ මහතාගේ සේවාව අගය කරමින් සමුරුතිල්න ප්‍රධානයක්ද සිදු කෙරුණා. උත්සවය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී, රට ගොඩනැගීමේ ගමනේදී වෘත්තීය සමිති ව්‍යාපාරය කාලීන වෙනස්කම් වලට බඳුන් වෙමින් ඉදිරියට පැමිණිය යුතු බවයි. මේ අලුත් ලෝකේ 1964 සටන් පාට අද අපිට සුදුසු නැහැ. 1964 ක්‍රියාමාර්ග අද අපිට සුදුසු නැහැ. මං හිතන්නේ ලෙස්ලි දේවේන්ද්‍ර මැතිතුමත් එතන ඉන්නේ, මමත් ඉන්නේ. අපි බලන්නේ ඉංග්‍රීසියෙන් කියනවා නම් සෝෂල් ඩෙමොක්‍රසි, නැත්නම් සෝෂල් මාකට් ඉකොනොමි. අද අපි අමාරු තැනකින් ඉදිරියට යන්නේ. ඒ කියන්නේ එදා අපි වැටුණා. අද තියෙන සිංහල අවුරුද්ද වෙසක් වැඩි උත්සව දිහා බැලුවම එක අතකින් සාමාන්‍ය තත්වයකට එනවා කියලා කියන්න පුළුවන්. ඒත් ඒකෙන් මං සෑහීමකට පත් වෙන්නේ නැහැ. මේ වැටුණ අපි දැන් නැගිටලා ඇවිදින්න පටන් ගත්තා විතරයි. ඒත් අපිට තව දුර යන්න තියෙනවා. ආර්ථිකයක් ගෙනියන්න නම් වැදගත්ම තමයි මූල්‍ය අංශය. අපි තීරණය කළා තියෙන්නේ ඉතිරි කිරීමේ බැංකු සියල්ලම ශක්තිමත් කළා. ඒ බැංකු ක්ෂේත්‍රයේ රජයේ අයිතිය තියාගන්න. අනික් ව්‍යාපාර සඳහා එදිනෙදා දේශපාලන පත්වීම අධ්‍යක්ෂක මණ්ඩලය නොකරන විදිහට එකඟ වෙලා තියෙනවා. අලුත් නීති කීපයක් ඉදිරිපත් කරන්න. ඒත් අපිට ඉදිරියට යන්න තියෙනවා. අපිට අලුතෙන් හිතන්න තියෙනවා. කොහොමද මේ රට දියුණු කරන්නේ? මේ ආර්ථිකය අපි දියුණු කරන්නේ නැත්නම් ලංකාවට අනාගතයක් නැහැ. මේ රටේ බහුමාන්‍ය දිරිඳුකම 2019 තිබුණේ  15%යි 26%කට වැඩි වෙලා තියෙනවා. මෙතන එකඟ වෙලා තියෙනවා 2032 වෙනකොට. ඒක 10%කට අඩු කරන්නේ. කොහොමද මේ අවුරුද්දේ රජ්‍ය සේවකයන් රුපියල් 10000ක දීමනාව. පුද්ගලික අංශයත් ඒ වගේම පඩි වැඩි කළා. ඊට වඩා අපිට දෙන්න අද ශක්තියක් නැහැ. එහෙම දෙන්න ගියොත් ආපහු වැටෙනවා. ඒත් එන අවුරුද්ද දිහා බලලා රජ්‍ය අංශයේ වැටුප් විෂමතා විසඳන්න කියලා හැම ක්ෂේත්‍රෙම කමිටියක් පත් කරන්න අපි තීරණය කළා තියෙනවා. ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ඇතුළු කීප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වුවා. ඒ කාලේ තිබිච්ච ජනප්‍රියම සටන් පාඨය තමයි ධනපති බංගවේවා. සමාජවාදී රජයක් බිහි කරමු කියන සටන් පාඨය තමයි තිබුණේ. ඒක මට නම් එච්චර හිතට ඇල්ලුවේ නැහැ. දියව් දියව් අපිට දියව් අපින් දෙන දෙයක් ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. ධනේශ්වර පන්තිය පළවා හැරලා සමාජවාදී රජයන් පිහිටුවන්නේ සමහර රටවල් වල. දැන් ඒගොල්ලොත් ධනේශ්වර ආර්ථිකයෙන් පිළි අරගෙන වැඩ කරන්නේ. ඒක නිසා අපි සටන් පාඨයක් හදාගත්ත සමෘද්ධිමත් ආයතනයක් තෘප්තිමත් සේවිතක් පිළිසක්. බිස්නස් එක මොකද්ද කියලා දන්නේ නැතුව වෘත්ති සමිති කරලා වැඩක් නැහැ. ඒ කාලේ මට තිබිච්ච ලොකුම දෝෂාරෝපණය ආවේ මගේ පවුලෙන්. මොකද්ද ඔය හොයාගෙන තියෙන කාලගන්නේ වෘත්තිය? යුනියන් කාර්යය කියලානේ කියන්නේ. අනික රස්ති අධිකාරය වගේ අපේ සමහර නිලධාරීත් ඉන්නේ අපි නැති වෙලාවට කියන්නේ යුනියන් කාර්යය කියලානේ. අමාර දවස්වල තිබුණා මගේ අතේ තියෙන්නේ රුපියල් 2යි. එතකොට මම ඒකෙන් 1.50ක් බිරිඳට දීලා කියනවා මොනවා හරි හදන්න කියලා. 7.50කින් බස් එකකින් නැගිලා යූනියන් ඔෆිස් එකට එනවා. දැන් සියලුම දෙනා දීර්ඝායු පැදුවට මම හිතන්නේ මේ ධනතුරෙන් මම නික්ම යන්න කාලේ ඇවිල්ලා කියලා. ඒ මොකද මගේ ශරීරය කියනවා මට දැන් ඇති කියලා. හිතේ සයිය තියෙනවා. යන්න ඕන කාලයට යන්න ඕන. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කථානායක මහින්ද යාපාබේ වර්ධන, දේශපාලන නියෝජිතින් රාජ්‍ය නිලධාරීන්, වෘත්ති සමිති නායකින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.